හරි අපි අද කතා කරන්නේ ඊජිප්තු මූර්ති හා චිත්‍ර නිර්මාණ ඊජිප්තු මූර්ති හා චිත්‍ර නිර්මාණ මේ ශිෂ්ටාචාරය එහෙම නැත්නම් අපි මේ කතා කරන කලාව ආරම්භ වෙන්නේ එහෙම නැත්නම් කතා කරන්න හම්බ වෙන්නේ මේ නයිල් ගංගාව පදනම් වෙලා ගොඩනැගිච්ච ශිෂ්ටාචාරයක් ගැන මේ ශිෂ්ටාචාරය ඉතා පැරණි ශිෂ්ටාචාරයක් නමුත් එයාලගේ නිර්මාණ කලා නිර්මාණ ඊට පස්සේ එයාලා භාවිතා කරලා තියෙන අක්ෂර දිහා බැලුවම ඊට පස්සේ එයාලා නිර්මාණය කළ තියෙන නිර්මාණ දිහා බැලුවම ගොඩනැගිලි දිහා බැලුවම ඊට පස්සේ පිරමීඩ දිහා බැලුවම එතකොට එයාලා නොදියුණු ශිෂ්ටාචාරයක් නෙමෙයි මේ ශිෂ්ටාචාරය ඉතා දියුණු ශිෂ්ටාචාරයක් දැන් තියෙන සංකල්ප දැන් තියෙන නාගරික සංකල්ප දැන් තියෙන වාස්තු විද්‍යාත්මක සංකල්ප වගේ දේවල් පාවිච්චි කරපු ඉතා විශිෂ්ට ඉතා දියුණු ශිෂ්ටාචාරයක් තමයි මේ ඊජිප්තු ශිෂ්ටාචාරය නැත්තම් මේ නයිල් ගංගාව පදනම් කරගෙන බිහි වෙච්ච ශිෂ්ටාචාරය නයිල් ගංගාව පදනම් වෙලා බිහි වෙච්ච ශිෂ්ටාචාරයක් මේ ශිෂ්ටාචාරය අපි කතා කරන්නේ කලා නිර්මාණ ගැන කලා නිර්මාණාත්මක අතින් වැදගත් කොටස තමයි අපි කතා කරන වාට සුළු ප්‍රමාණයක් පොඩි ප්‍රමාණයක් වාට මේ පාඩමේදී කතා කරනවා උසස් පෙළට වගේ යද්දී වාට ගොඩක් දේවල් මේ ශිෂ්ටාචාරය ගැන ඉගෙන ගන්න අධ්‍යයනය කරන්න ලැබේවි හරි ඊජිප්තු ශිෂ්ටාචාරය ඊජිප්තු ශිෂ්ටාචාරය පාලනය කරපු රජවරු හඳුන්වන්නේ පාරාවරුන් කියලා පාරාවරු එතකොට මෙයාලා කිතිබිච්ච විශ්වාසයන් මෙයාලගේ තිබිච්ච බලය මෙයාලා මේ නිර්මාණය කරපු නිර්මාණ වලින් අපිට බලා ගන්න පුළුවන් එතකොට මෙයාලගේ තිබිච්ච විශ්වාස ඇදහිලි එහෙම නැත්නම් සංස්කෘතිකමය කාරණා විශ්වාස ඇදහිලි කියන්නේ එතකොට ඒව ගැන ලොකු අදහසක් ගන්න හොඳ අදහසක් ගන්න මේ නිර්මාණ ටික අධ්‍යයනය කරාම අපිට පුළුවන් මෙයාලා විශ්වාස කළා මරණින් මතු ආත්මය පිළිබඳ සංකල්පය. අපිත් විශ්වාස කරන මරණින් පස්සේ ආත්මයක් ගැන සංකල්පය අපේ තියෙනවා. එතකොට මේ සංකල්පය අදයියේ අපිට ආපු දෙයක් නෙවෙයි. අවුරුදු 2000 ගණනක් 4000 ගණනක් සෑහෙන කාලයකට ඉඳලා පස්සෙම කාලයකට ඉහත ඉඳලම මිනිස්සු විශ්වාස කරලා මරණින් පස්සේ නැවත ආත්මයක් තියෙනවායි කියන්නේ. ඒ විශ්වාසය අද වෙනකොටත් දැනට මේ විශ්වාසය මිනිස්සු විශ්වාස කරනවා. ඉතින් මේ පාරාවරුන් සහ ඒ ජනතාව විශ්වාස කරා මරණින් පස්සේ ආත්මයක් ගැන එහෙම නැත්නම් දෙවි කෙනෙක් සමග වාසය කරනවා කියලා මරණින් පස්සේ. ඉතින් ඒ විශ්වාසය නිසාම මෙයාලා නිර්මාණය කරා මරණයෙන් පස්සේ දෙවියන් වහන්සේ එක්ක ජීවත් වෙන්න සුදුසු පරිසරයක් මරෙන්න කලින්ම නිර්මාණය කරා. ඒවට තමයි අපි පිරමීඩ කියලා කියන්නේ. එක එක්කෙනාද පාලකයෝ විශාල ප්‍රමාණයේ පිරමීඩ හදද්දී සාමාන්‍ය පුරවැසියෝ එම් නැස්සම් මැති ඇමතිවරු ඊට පස්සේ සාමාන්‍ය මිනිස්සුන්ට වෙනකොට එයාලා එයාලගේ හැකියාවේ ප්‍රමාණයට පිරමීඩ එහෙම නැත්නම් මේ මරණයෙන් පස්සේ ආත්මේ ජීවත් වෙන්න ඕනි පරිසරය නිර්මාණය කරා. රජවරු නිර්මාණය කරපු අය තමයි පිරමීඩ කියලා කියන්නේ. මේ රජවරු අවුරුදු ගාණක් මේ පිරමීඩයක් වෙනුවෙන් වැය කරලා තියෙන මිනිස්සු දාලා එහෙම නැත්නම් වහල්ලු දාලා මේවා ඉදි කරා. හරි. මෙන්න නගර කීපයක් තියෙන මිසරේ වැදගත් මේ ශිෂ්ටාචාර ගැන කතා කරද්දී මේ නයිල් නීම්න ශිෂ්ටාචාර ගැන කතා කරද්දී මේ ඊජිප්තු ශිෂ්ටාචාර ගැන කතා කරද්දී එක නගරයක් තමයි අමර්නා කියන නගරය. ඊට පස්සේ ගීසා ඊට පස්සේ තීබ්ස් කියන මේ නගර ආශ්‍රිතව විශාල ප්‍රමාණයේ විශිෂ්ට නිර්මාණ රැසක් අපිට අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ ඊජිප්තු මූර්ති අපිට ඊජිප්තු මූර්ති ගැන කතා කරද්දී
විශේෂ වැදගත් මූර්ති කීපයක් ගැන ඔයාලට කතා කරන්න තියෙනවා. එකක් තමයි ස්පිනික්ස් කියන මූර්තිය. ස්පිනික්ස් කියන මූර්තිය. අපි ඉස්සරහට කතා කරමු ස්පිනික්ස් කියන මූර්තිය මොනවද එක්කද කියලා. ඊට පස්සේ ලියන්න එහෙම නැත්තම් ලේඛකයා එහෙම මූර්තියකුත් තියෙනවා. අපි ඊටසෙන් යනකට කියන තව නම් ගැන කතා කරමු. ඊට පස්සේ නෙෆර්ටි. නෙෆර්ටිටි. නෙෆර්ටි කියන මූර්තිය ගැන උඩුකය මූර්තිය ගැන මූර්ති ගැන කතා කරද්දී ඔයාලට කතා කරන්න තියෙනවා. ඊට වඩා ගොඩක් මූර්ති තියෙනවා නිර්මාණ තියෙනවා. හැබැයි ඔයාලට කතා කරන්නේ මෙන්න මේ කොටස ගැන. හරි. ඊට පස්සේ ඔයාලට කතා කරන්න තියෙන ඊජිප්තු චිත්‍ර. මට ඊජිප්තු චිත්‍ර කොටස් කීපයක් ගැන කතා කරන්න තියෙන චිත්‍ර දෙකක් ගැන ඔයාලට කතා කරන්න තියෙනවා. පළවෙනි එක මීඩම්හි පාත්‍යෝ කියන සිතුවම. මීඩම්හි පාත්‍යෝ කියන සිතුවම. ඊළඟ එක කුරුළු දඩයම. කුරුළු දඩයම කියන චිත්‍රය. අකුරු සමහරට වැරදිලා තියෙන පොතේ කුරුළු දඩයම කියන සිතුවම. ඊට පස්සේ අපි නිර්මාණ වලට යන්න. මෙයාලා නිර්මාණ කරපු නිර්මාණ වලට අපි යමු. ස්පිනික්ස් කියන මූර්තිය. ස්පිනික්ස් කියන මූර්තිය මෙන්න මේ මූර්තිය දවැන්ත නිර්මාණයක්, ඉතා විශාල නිර්මාණයක්. සිංහයෙක්ගේ ශරීරයක්, ඊට පස්සේ මිනිස්සෙක්ගේ මූණක් දාලා නිර්මාණය කරපු මූර්තියක්. විචාරකයෝ කියන විදිහට මේ වගේ මූර්ති නිර්මාණය කරන්න නැත්තේ අර පිරමීඩ වලට මෙයාලගේ තේජස බලපරාක්‍රමය පෙන්වන්න මේක හදන එක වෙනම කාරණාවක්. අනිත් එක තමයි අර පිරමීඩ ළඟට මේ සාමාන්‍ය ජනතාවට කිට්ටු වෙන්න බැරි වෙන බය හිතෙන විදිහට මේ වගේ නිර්මාණ කරන්න කියලා විශ්වාස කරනවා. මොකද මේ වගේ මේ පිරමීඩ ඇතුලේ විශාල ධනයක් තැන්පත් කරනවා. මොකද රජවරු මරණට පස්සේ ජීවත් වෙන්න ඕනේ දේවල් මේකේ තැන්පත් කරනවා. එතකොට ඒ වගේ රත්තරන් තියෙන පුළුවන්, මුතු මැණික් වෙන්න පුළුවන්, වටිනා ආභරණ මේ වගේ තැන්පත් කරලා තියෙන පුළුවන්. ඒ හැමදේම නිසා ආරක්ෂාට වගේම මිනිස්සු බය ගන්නවන්න තේජස බලපරාක්‍රමය පෙන්වන්න තමයි මේ වගේ නිර්මාණ කරන්න ඇත්තේ කියලා කියන. ඒ කොහොම වුණත් අපිට මේක කලා නිර්මාණයක් විදිහට ගත්තම ගොඩාක් වැදගත් වෙනවා. ඉපැරණි ශිෂ්ටාචාරයක මෙයාලා කරපු මේ නිර්මාණ නිසා. ක්‍රිස්තු පූර්ව 2440 වගේ පරණ මේ මූර්තිය ඈත අතීතයේ නිර්මාණය වෙච්ච ක්‍රිස්තු පූර්ව වලට හිතාගන්න පුළුවන් ක්‍රිස්තු පූර්ව 2440ක් කියන්නේ. ඊට පස්සේ කුෆු කියන පිරමීඩය ඉස්සරහා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලා දැක්ක කුෆු කියන පිරමීඩය ඉස්සරහා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේක උසාඩි 66ක් වෙන උසාඩි 66ක් තියෙන දිග 240ක් වෙන පැරණි මූර්තියක් විදිහට මේක වැදගත් වෙනවා. ඒතකොට ඔයාලා ගාව දැන් ටියුට් එක තියෙනවා, මේවා හයිලයිට් කරගන්න කොලයක් තියෙනවා, මේ දිග පළල ලියාගන්න පුළුවන් මේ කතා කරද්දී. ඊට පස්සේ ගොඩක් මූර්ති හම්බෙනවා අපිට මේ පිරමීඩ ඉස්සරහා. මේ හැබැයි මේ මේ අපි දැන් කතා කරන ස්පිනික්ස් මූර්තිය වැදගත්කමක් වෙන එව නැත්නම් කලාත්මකකින් වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි මේකේ අර සත්ත්ව ශරීරයක්. අපි කිව්වොත් සිංහයෙක් කියලා, ඊපස්සේ මිනිස් මූණක් එකට සම්බන්ධ කරලා නිර්මාණය කරපු කල්පිත මූර්තියක්. එතකොට මෙයාලගේ තිබිච්ච පරිකල්පන ශක්තිය වගේ දේවල් ගැන අපිට අමුතුවෙන් හිතන්න පුළුවන්. ඒව ගැන ලොකු අදහසක් අපිට ගන්න පුළුවන්. මේ මිනිස්සුන්ට හැකියාව තිබිලා තියෙන පරිකල්පනය කරලා මෙන්න මෙහෙමත් නිර්මාණයක් කරන්න පුළුවන් කියලා, නිර්මාණය කරන්න පුළුවන් කියලා. හරියට දැන් අර මකර රූපේ වගේ, අර කොහෙවත් ලෝකෙ කොහෙවත් දකින්න නැති මකර රූපේ ඒ වගේ නිර්මාණයක් මොවුන් නිර්මාණය කරලා තියෙනවා ස්පිනික්ස්.
තියෙන ස්පිනෙක්ස් තව මෙන්න ෆොටෝ එක ස්පිනෙක්ස් අර මං කලින් කිව්වා වගේ ස්පිනෙක්ස් නිර්මාණය අර රජවරුන්ගේ බලපරාක්‍රමය වගේම ආරක්ෂාව කියන සංකල්පය නිරූපණය කරනවා කියන එක තමයි විචාරකයන්ගේ මතය වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ එකක් දිහා බලනකොට මේ වගේ ෆොටෝ එකක් දිහා බලනකොට පස්සේ වලට හිතා ගන්න පුළුවන් මේක මොන වගේ දෙවන්ත නිර්මාණයක්ද කියලා. අඩි 200 ගාන ඊට පස්සේ අඩි 8-6ක් උස නිර්මාණය. ඊට පස්සේ අපි යනවා ලියන්න එහෙම නැත්නම් ස්ක්‍රයිබ් කියන මූර්තිය දිහාට. අර ඔයාලා කලින් දැකපු ස්පිනෙක්ස් මූර්තිය කියන්නේ ජ්‍යාමිතික ගතියක් තියෙන මූර්තිය. ජ්‍යාමිතික ගතියක් තමයි ඒකේ තියෙන්නේ. ස්වභාවික ස්වරූපයක් නෙවෙයි නිර්මාණය කියන්නේ ජ්‍යාමිතික ස්වරූපයක්. හැබැයි මෙතෙන්ට එද්දී ඒ කලාකරුවා ඊට පස්සේ ඊජිප්තුවේ හිටපු කලාකරුවා ස්වභාවික නැත්නම් යථාර්ථවාදී නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා මේක කදිම උදාහරණයක්. මෙතන ඉන්නේ ලියන්නෙක්. ඒ කියන්නේ තම රජතුමා එහෙම නැත්නම් තමන්ගේ පාලකයා තන් ස්වාමියා කියන දේ හොඳට අහගෙන ඒක සටහන් කරගන්න ලියන්නෙක් ලියන කෙනෙක් තමයි මෙතන ඉන්නේ. ලේඛකයෙක් තමයි මෙතන ඉන්නේ. ලිඛිතව සටහන් කරගන්න ලේඛකයා තමයි මෙතන දකින්නේ. එතකොට මේ මූර්තිය දිහා බැලුවම අපිට විශ්වාස කරන්න පුළුවන් එහෙම නැත්නම් නිගමනය කරන්න පුළුවන් ඊජිප්තු ශිෂ්ටාචාරය හිටපු කලාකරුවන්ට කොතෙක් දුරට කොයිතරම් දුරට යථාර්ථවාදී තාත්තික නිර්මාණ කරන්න පුළුවන් හැකියාවක් තිබුණාද කියලා බලන්න. යාළගේ මෙයාගේ වයස ගැන හිතා ගන්න පුළුවන් වලට මෙයා පොඩි 18-20 කොල්ලෙක් මේ. එතකොට පපුව එල්ලා වැටෙන අවුරුදු 40ක 35-40-50 යන වයසක් තීරණය කරන්න පුළුවන් විදිහේ නිර්මාණයක් තමයි මේක. ලියන්න හෙවත් ස්ක්‍රයිබ් අපි තව කතා කරමු ලියන්න ගැන. ලියන්න එහෙම නැත්නම් ස්ක්‍රයිබ් කියන මූර්තිය මේ ඊජිප්තු මූර්ති කලාවේ පැරණි යුගයකට අයත් නිර්මාණය. යුග කීපයකට බෙදලා කතා කරන්න පුළුවන් මේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ නිර්මාණ වලට උසස් පෙළට යද්දීව කතා කරන යුග වලට බෙදලා මේක පැරණි යුගයට අයත් නිර්මාණයක්. මේක දැනට තැන්පත් කරලා තියෙන ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ. මේක මේ නිර්මාණය දිහා දැන් අතන මේ දකුණු පැත්තේ තියෙන රූපේ දිහා බැලුවට පස්සේ මෙයා හොඳට අහගෙන ඉන්න ස්වරූපයක් වලට දකින්න පුළුවන්. හොඳට අහගෙන ඉන්න ස්වරූපයක්. ඇස් දෙක හොඳට ඇරලාගෙන කෙල්ල දිහා බලාගෙන ඉන්න ස්වරූපයක් මේක දකින්න පුළුවන්. වම් පැත්තේ රූපෙත් එහෙමයි. තව විශේෂ නිර්මාණයක් විදිහට මේක වැදගත් වෙන මේක වර්ණ කරපු නිර්මාණයක්. මේක නිර්මාණය කරලා තියෙන පිටේ හුණු ගලින් නිර්මාණය කරපු නිර්මාණයක්. ඊට පස්සේ මේක අඩි දෙකක් උසයි ත්‍රිකෝණාකාර ආකෘතියක්. කියන්නේ ධනිස් දෙක සහ හිස ගත්තට පස්සේ ත්‍රිකෝණාකාර ආකෘතියක තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඇස් වලට ක්‍රිස්ටල් වර්ගයේ ක්‍රිස්ටල් කියන පාෂාණයෙන් ඇස් වල කුහර පුරවලා තියෙනවා. මෙතන මේ දේව මාධ්‍යෙන් කියලා කියන එක වැරදි. මෙතන ඇස් දෙක දිහා බලන්න. ඇස් දෙකේ කුහර වලට නැත්නම් ඇහි බෝලට ක්‍රිස්ටල් කියන පාෂාණය ඔබ්බවල තියෙන. ඊට පස්සේ කාල
වකවානුව ක්‍රිස්තුපූර්ව 2600ත් 2350ත් අතර කාලයේ තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේක වර්ණ ගන්න උප නිර්මාණයක්. මේක හම්බෙලා තියෙන්නේ සක්කාරා කියන ප්‍රදේශයේ සෝන් ගියක් ඇතුලේ තිබිලා. සෝහන් ගවලා එහෙම නැත්නම් මරණින් පස්සේ ආත්මයේදී අර නිර්මාණය කරපු ගෙවල් ඇතුලේ නැත්නම් පිරමීඩ ඇතුලේ තිබිච්ච එකක් ඇතුලේ තමයි මේක හම්බලා තියෙන්නේ. එහෙම සෝහන් ගේ කියන්නේත් ඒ වගේ මරණින් පස්සේ ජීවත් වෙන හදාගත්තු ගෙයක්. සාමියා කියන දෙයක් අහගෙන ලියා ගන්න එහෙම නැත්නම් සටහන් කරන්න සැරසෙන ස්වරූපයක් තමයි මේකේ නිරූපණය කරලා තියෙන්නේ. ඔය ලියන ලියන්න තියෙන සමහර එක කියන්නේ මේකේ එක මතවාදයක් තියෙන මේ පැපිරස් ශාකයේ පත්‍රයක තමයි මේ ලියන්න සැරසෙන්නේ කියලා. මොන හරි ලියන අමුද්‍රව්‍ය ඊට පස්සේ කඩදාසියක් කිව්වොත් ඊට පස්සේ අතේ පෑනක් එහෙම නැත්නම් පංහිඳක් වගේ එකක් අතේ තිබිලා තියෙන ස්වරූපයක් තියෙනවා. සමහරට කලින් තියෙන්නේ නැති ඒවා විනාශ වෙන්න ඇති. ඊට පස්සේ අපි කතා කරන නෙෆර්ටි. නෙෆර්ටි කියන ප්‍රතිමාව දිහා මේක අර ස්කයිප් එහෙම නැත්නම් ලියන්නටත් වඩා තාත්විකවින් වැදගත් නිර්මාණයක්. නෙෆර්ටි කාන්තා උඩුකය උඩුකයක් තමයි මේක දකින්න තියෙන්නේ. ඔටුන්නක් පැලඳි කාන්තාව. ඊට පස්සේ මෙතන ගාම්භීරත්වයක් හොඳ ගාම්භීරත්වයක් දකින්න පුළුවන්. රාජකීය ලීලාවකින් බලන් ඉන්න ස්වරූපය. ඊට පස්සේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ අමරණ ආයුකය එහෙම නැත්තම් නවරාජධානි යුගයේ නිර්මාණය වෙච්ච නිර්මාණයක්. මේ නෙෆර්ටි කියන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ හිටපු අධිරාජිනිය. මේ නිර්මාණය දැනට බර්ලින් කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. මේ නිර්මාණය පූර්ණ උන්නත ශිල්ප ක්‍රමයක නිර්මාණය කරලා තියෙන්නේ. පූර්ණ උන්නත. ඊට පස්සේ කාන්තා උඩුකය රූපයක් තමයි මේකේ දකින්න පුළුවන්. ඊට පස්සේ අර අපි කලින් කතා කරපු ස්පිනික්ස් වගේ නිර්මාණවල තියෙන ශෛලීගත ස්වરૂපය එහෙම නැත්නම් ජ්‍යාමිතික ගතියක් වීම ඒ ස්වરૂපයෙන් මිදිලා ස්වභාවික ශෛලියකට එහෙම නැත්නම් තාත්වික ස්වરૂපයක් ගත්ත නිර්මාණයක් විදිහට මේක වැදගත් වෙනවා. මේකේ උස අඩේ සංගල් 20යි මුණුගල් මාධ්‍යයෙන් නිර්මාණය කළා වර්ණ ගන්වලා තියෙනවා. ඊට පස්සේ ඊජිප්තු කවුද නෙෆර්ටි කියන්නේ පාරා රජෙක් වෙච්ච අක්නේටන් රජුගේ බිසව විදිහට හඳුන්වන රාජිනියක් අධිරාජිනියක්. එතකොට මේක ක්‍රිස්තුපූර්ව 1375 ඉදි වගේ කාලයට අය නිර්මාණයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක දකින්න තියෙන දේවල් ඊට පස්සේ හිස්සේ පැලඳිච්ච ඔටුන්න ඊට පස්සේ කරේ තියෙන මාලය මේ වගේ මේ අධිරාජිනියක් සතුව දෙන්න ඕනේ තේජෝ බල පරාක්‍රමය අපිට හඳුනා ගන්න පුළුවන්. අධිරාජිනියක් අපි දන්නවා නේද රජ කෙනෙක් එහෙම නැත්නම් රජිනක් වුණාම කොච්චර බල පරාක්‍රමයක් තියෙනවද කියලා නේද. ඉතින් ඔය මෙතියමති කෙනෙක්ගේ බිරිඳක් වුණා මේ අධිරාජිනියක් නෙවෙයි වුණා නේද පුදුම තේජ බල පරාක්‍රමයක් තියෙනවා. හරි එතකොට අධිරාජිනියක් වුණාට පස්සේ කොහොම තියෙන පුළුවන්ද කියලා ඔයාලා හිතා ගන්න පුළුවන්. හරි ඔය තියෙන්නේ තව නිර්මාණ දෙකක් බලන්න. ඔටුන් ඊට පස්සේ ගාම්භීරව ඉහළ බලාගෙන ඉන්න ස්වරූපය. ඊට පස්සේ කරේ මාලයක් තියෙන කරේ මාලය ඇඳලා තියෙන මාලය. ඊට පස්සේ තාත්වික
ස්වභාවික ශෛලිය නේද උඩට හැරුණාට පස්සේ නහර ඒ බෙල්ල ස්වරූපේ ඊට පස්සේ කම්බුල දකුණු රූප බැලුවත් කම්බුල ඇතුළට තිබිලා තියෙන විදිය ඊට පස්සේ නහවක් ඉනහවක් මද සිනහවක් තියෙනවා ඊට පස්සේ කම්බුල දෙපසට ඇදිලා තියෙන විදිය වගේ ඊට පස්සේ මූණේ තියෙන හැටි ප්‍රකාශනය මේක තමයි ස්වභාවික ශෛලියේ ලක්ෂණ හරි අපේ ඊජිප්තු මූර්ති නිර්මාණ ගැන කතා කරලා ඉවරයි ඊට පස්සේ අපි කතා කරන්නේ ඊජිප්තු චිත්‍ර නිර්මාණ ගැන මේ ඊජිප්තු චිත්‍ර නිර්මාණ හම්බෙන්නේ සොහොන් ගෙවල් වල සහ සොහොන් ගෙවල් එහෙම කියන්නේ එහෙම නැත්නම් පිරමීඩ ඒව ඇතුලේ සහ එහෙම නැත්නම් එයාලා අදහපු දේවස්ථාන ඇතුලේ තිබුණ තමයි මේ චිත්‍ර නිර්මාණ හම්බලා තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සු නිර්මාණය කරපු පිරමීඩ හැමම විනාශ වෙලා යනවා. හැබැයි රජවරු, ඇමතිවරු හදපු නිර්මාණවල බිත්තිවල යාලා කරපු වැඩ යාලා ඇඳලා තිබුණා. මේ චිත්‍ර දිමාන චිත්‍ර පාර්ශවගතයි. එක පැත්තකට හැල්ලෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ මේ චිත්‍ර දැකීදී ඔයාලට මතක් වෙයි ලංකාවේ චිත්‍ර ලංකාවේ මොන චිත්‍රද ලංකාවේ මහනුවර චිත්‍ර ලංකාවේ මහනුවර චිත්‍ර පාර්ශවගතව නිර්මාණය කරලා තියෙන්නේ ඒ වගේම ද්විමාන නිර්මාණ ඒ ස්වරූපයට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ ඊපස්සේ පාට ඉඳස් පාට යොදද්දි පාට දාද්දි වර්ණ යොදද්දි මේවා පැතලි ක්‍රමයට තමයි වර්ණ කළ තියෙන්නේ මානව රූප මිනිස් රූප වර්ණ කරද්දි පැතලි වර්ණ යොදලා තියෙනවා හැබැයි ඕ කාරණාව සත්තුන්ට පා සත්තු පාට කරද්දි එක වෙනස් වෙලා තියෙනවා කොහොමද බලමු වෙනස් වෙලා තියෙන්නේ මේවට මාතෘකා වෙලා තියෙන දේවල් කල්පිත රූප එහෙම නැත්නම් සංකල්ප රූප කල්පිත සංකල්ප රූපත් මෙයාලා නිර්මාණය කරා මෙයාලට හැකියාවක් තිබලා තියෙනවා පරිකල්පන රූපයක් එහෙම නැත්නම් සංකල්ප රූපයක් නිර්මාණය කරන්න පුළුවන් කියන්නේ මෙයාලගේ පරිකල්පන හැකියාව ඉතා විශිෂ්ටයි කියන එක ඊට පස්සේ ජන ජීවිතයේ විවිධ අවස්ථා මෙයාලා නිර්මාණය කළා තියෙනවා ඊට පස්සේ බිසෝවරුන් ඊට පස්සේ යාලගේ තිබිච්ච විශේෂ සිද්ධි මේ වගේ නිර්මාණය කරලා දෙනවා. එතකොට ඇයි මෙයාලා මේවා සෝහන් ගෙවල් ඇස්සේ නිර්මාණය කරන්නේ? එතකොට මෙයාලා මැරුණට පස්සේ ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේ එක්ක ඒ දෙවියන් වහන්සේ එක්ක ජීවත් වෙද්දි මැරුණට පස්සේ අර කලින් මැරෙන්න කලින් කරපු දේවල් මතක් කරගන්න මේවා නිර්මාණය කරන්නේ නැති කියලා විශ්වාස කරනවා. අපි මේ වගේ සටනක් තිබ්බා එකකින් මන් දිනුවා නේද මේ වගේ දේවල් මේකේ සටන් ඊට පස්සේ සත්තු දඩයන් කරන්න ගියපු ඒවා ඒ වගේ නිර්මාණ පරිසරය දකින්න තියෙන ලස්සන දේවල් නිර්මාණය කරලා තියෙනවා ඊට පස්සේ මේ වගේ වැදගත් දෙයක් තමයි මෙයාලගේ අක්ෂර දකින්න පුළුවන් මේ චිත්‍ර ඇතුලේ අර මහනුවර චිත්‍රවලදී වසදින පුරවන්න මල් මෝස්තර වගේ දේවල් යදුවා වගේ මෙයාලා ඒ චිත්‍රවල පසුබිමට යොදලා තියෙන්නේ එයාලගේ රූපාක්ෂර එහෙම නැත්නම් හයරෝග්ලිෆික්ස් අක්ෂර එතකොට මේ අක්ෂර කලාව අපිට ලෝක අක්ෂර කලාවක් ගැන හොයද්දි ලෝකයේ අක්ෂර කලාවක් ගැන හොයද්දි පැරණිතම අවස්ථාවක් විදිහට අපිට මේක වැදගත් වෙනවා හැබැයි තාමත් අපේ පුරාවිද්‍යාඥයෝ කාටවත් මේ අක්ෂර වලින් කියන්නේ මොකද්ද කියලා කියව ගන්න බැරි වෙලා තියෙනවා. හරි. පළවෙනි චිත්‍රය අපි කතා කරන්නේ අපිට තව පොඩි වෙලාවයි තියෙන්නේ විනාඩි 8ක් විතර මීඩම් හි පාත්‍යෝ කියන සිතුවම. ඔය තියෙන්නේ මීඩම් හි පාත්‍යෝ කියන සිතුවම.
සංරක්ෂණය කරලා පරිස්සමට ගලවගෙන ඇවිල්ලා දැන් තැන්පත් කරලා තියෙනවා. මේ චිත්‍රය ක්‍රිස්තු පූර්ව 2630 වගේ කාලයට අයත් විශිෂ්ට චිත්‍රයක්. පිරමීඩ වර්ග ටිකක් තියෙනවා අපි කතා කරන්න. ඔයාලට එච්චර දුරට යන්නේ නැහැ. මස්ටාබා කියන වර්ගයට අයත් සොහොන්ගේකින් තමයි මේ චිත්‍රය හම්බෙලා තියෙන්නේ. මේක දකින්න ඉන්නේ පාත්‍ය සමූහයක් තමයි දකින්න ඉන්නේ. එකිනෙකට එකපස්සේ කාය ගමන් කරන පාත්‍යෝ ටිකක් තමයි මේක දකින්න ඉන්නේ. ඊට පස්සේ මේ පාත්‍යෝ ටිකන් දිත්ටි ඉස්සරහ ඉන්න පාත්‍යා හිස පහලට නැවිලා පහට නමාගෙන මොනවා හරි අහුලගෙන කනවා වගේ නැදලා තියෙනවා. හැබැයි මේ සත්තුන්ගේ ඉරියව්ව හොඳට අධ්‍යයනය කරලා ඒව ස්වභාවික ශෛලියෙන් නිර්මාණය කරන්න මෙයාලා උත්සාහයන් තියෙනවා. චිත්‍රවලට මේ චිත්‍රයට පාට දාද්දී කළු සුදු දුඹුරු වගේ පාට සහ ඒ වගේ ප්‍රභේද තමයි පාවිච්චි කරලා තියෙන්නේ. විශිෂ්ටත්වය තමයි මේ රේඛාකරණ එකෙන් තාසියුම් විදිහට මේ වගේ විස්තරාත්මක හැඩ දක්වලා තියෙනවා. මානව රූප මං කියවර මානව රූප ශෛලීගතව නිර්මාණය කරාට මෙයාලා ස්වභාවික ශෛලියෙන් තමයි සත්ව රූප නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට සත්ව රූප ස්වභාවික ශෛලියෙන් මානව රූප ශෛලීගත සම්ප්‍රදායෙන් තමයි මෙයාලා නිර්මාණය කරලා තියෙන්නේ. ඔය දෙපැත්තේ තියෙන රූප දෙක ඒව පාත්‍යෝ එයාලා තමයි ඔය ඇඳලා තියෙන්නේ. ඔය මැද තියෙන චිත්‍රේ කොටස් දෙකක් වම් පැත්තේ කොටසයි දකුණු පැත්තේ කොටසයි තියෙන්නේ. ප්‍රතිවිරුද්ධ දිහාට ගමන් කරන විදිහට තියෙන්නේ. අපි තව සමීප රූප හම්බුනාම එතකොට මෙයාලගේ පින්ද පිහාටු වගේ දේවල් ඊට පස්සේ කකුල් වල තියෙන චූටි පිහාටු නියපොතු ඇස් වගේ දේවල් ඉතා පරිස්සමෙන් සංයමයෙන් ඇඳපු ස්වරූපයක් දකින්න පුළුවන්. එතකොට ඊජිප්තු කලාකරුවා සත්ව රූප ඇඳීමේ පුතුල හැකියාවක් තියෙනවා කියලා මේකෙන් විශ්වාස කරන්න පුළුවන්. මෙන්න සමීප රූපයක් මේක දිහා බැලුවම බලන්න පිහාටුව ඇස්සේ චූටි පෙන්ද තියෙන විදිහට ඊට පස්සේ කකුල් දෙකේ ඒ ස්වරූපය තරම් ෆොටෝ එකක් ගැහුවා වගේ අඳින්න ශිල්පියා සමත් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරන්නේ කුරුළු දඩේම කියන සිතුවම. මේ තියෙන කුරුළු දඩේම කියන සිතුවම ඔය පාලකයා එහෙම නැත්නම් රජතුමා සත්තු දඩයම් කරනවා. අතේ බූමරංගයක් තියෙනවා. වම් අතේ බූමරංගයක් තියෙනවා. ඒ දන්නවනේ බූමරංගේ වැඩ කරන්න කොහොමද කියලා. ගැහුවට පස්සේ පවරෝමක් කරකලා එනවා තමන්ගේ දිහාට. ඊට පස්සේ අල්ලා ගන්නවා. ඊට පස්සේ එහා දුරින් ඇඳලා තියෙන එයා දුව කියලා විශ්වාස කරන්න පුළුවන් අපිට. රිටුනක් දුව වෙන්නේ නැති එයා මල් කඩන පොන්නකින් නෙවෙයි අපි මල් කඩනවා. ඊට පස්සේ බිසව කියලා එහෙම නැත්නම් අර කුරුළු දඩේමේ නිරණ පුද්ගලයාගේ බිරිඳ කියලා විශ්වාස කරන්න පුළුවන්. එයා අතින් මල් ටිකක් තියෙන. ඊට පස්සේ ඔයාලා හරියට හොඳට බැලුවොත් ඔය සත්තු දඩයම් කරන පුද්ගලයාගේ ධනිස්ස ගාවෙන් ඉන්න පූසෙක් ඉන්න තාත්විකව නිර්මාණය කරපු පූසෙක්. එයත් දඩයම් කරනවා කකුල් දෙකෙනොයි කටිනොයි පූසා අල්ලලා ඉන්න අල්ලනවා කුරුල්ල. මානව රූප දිහා බැලුවා නම් ඒකේ මානව රූප තියෙන ශෛලීගතව එහෙම නැත්නම් පාර්ශව දර්ශීව හැබැයි සත්තු සහ සාකපත්‍ර තාත්විකව තමයි නිර්මාණය කළා තියෙන්නේ. තීරු චිත්ත සංරචනයක් විතර මේක දකින්න පුළුවන්. හැබැයි එකම රූප රාමුව තුළ සිද්ධින් ගොඩක් තියෙනවා. මාළු ඉන්නවා. ඊට පස්සේ පූසත් කුරුල්ල අල්ලනවා. දුව කියලා විශ්වාස කරන්න පුළුවන් කාන්තාවක් මල් කඩනවා. ඊට පස්සේ බිරිඳ කියලා විශ්වාස කරන්න පුළුවන් කාන්තාවක්
මල් අතේ තියන් ඉන්න මේවා සිද්ධි ගණනාවක් දකින්න පුළුවන්. වියලි බදාමයක් උඩ තමයි මේ චිත්‍රයන් දල් තියෙන්නේ. පෙස්කෝසිකෝ, එතකොට පෙස්කෝසිකෝ ශිල්ප ක්‍රමය අවුරුදු 10 ගණක් පරණ ශිල්ප ක්‍රමයක්. රූප පාට කරද්දී කහ, රතු, සුදු, කළු වගේ පාට පාවිච්චි කරලා තියෙනවා. වර්ණ ද්විමානව තමයි පාවිච්චි කරලා තියෙන්නේ මානව රූප වලට යොදද්දී. හැබැයි ස්වභාවික පරිසරය සත්තුන්ට යද්දී ඕක වෙනස් වෙලා තියෙනවා. ස්වභාවික පරිසරය සහ සත්තු නිර්මාණය කරලා තියෙන්නේ තාත්වික ත්‍රිමාන ලක්ෂණ මතු කරන විදිහට. චිත්‍රීය පසුබිමට මේ අර ඊජිප්තු අක්ෂර, හයලෝග්ලිප්ස් අක්ෂර නැත්නම් රූපාක්ෂර පාවිච්චි කරලා තියෙනවා. මේ චිත්‍රයේ ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. එතකොට චිත්‍ර හම්බුනේ චිත්‍ර අයිති වෙන ශිෂ්ටාචාරයකට, දැන් තියෙන වෙන තැනක. අපිත් නිර්මාණ මේ විදිහට දකින්න තියෙනවා. පොඩි වෙලාවක් තියෙනවා. හරි, කුරුළු දඩයම චිත්‍ර ක්‍රිස්තු පූර්ව 1580යි 1550 අතර කාලයේ නව රාජධානි යුගයට අයත් චිත්‍රයක්. මේක තීප්ස් වල, අර විදිය නගරයක් තීප්ස් වල නෙබාමුන් කියන සොහොන් ගැබෙන් තමයි හම්බෙලා තියෙන. ඔය පෙරදිරි අකුරු ටිකක් තියෙන වැරදි අකුරු ටිකක් ගණන් ගන්න එපා. මේ තීප්ස් වල නෙබාමුන් කියන සොහොන් ගැබෙන් තමයි හම්බෙලා තියෙන්නේ. මේකේ තියෙන්නේ සිතුවමෙන් දකින්නේ ඊජිප්තු වංශාධිපතියෙක් වෙච්ච නෙබාමුන් කියන පුද්ගලයා අර නයිල් ගංගාවේ නයිල් ගංගා ආශ්‍රිත වෙන ගොඩනැගිච්ච ශිෂ්ටාචාරය. මේක නයිල් නදිය ඔරුවක නැගලා ගිහිල්ලා තම අතේ තියෙන බූමරංගේ පාවිච්චි කරලා කුරුල්ල දඩයම් කරනවා. ඒකට ලොකු උදව්වක් දෙන පූසා. ඊට පස්සේ කාන්තා රූප දෙකක් තියෙන එකක් දියණි සහ භාර්යා වෙන්න ඇති කියලා විශ්වාස කරන්න පුළුවන්. පැපිරස් පඳුරු අස්සේ පක්ෂි ටිකක් දකින්න පුළුවන්. අර පූසා දකින්න පුළුවන් සත්තු අල්ලගෙන ඉන්න විදිහ. එහෙනම් ඔය ටික තමයි අපි අද කතා කරන්නේ. ඔය ටික තමයි කතා කරේ. අදට පාඩම ඉවරයි. තප්පර කීපයක් තියෙන හින්දා. එහෙනම් අද ගොඩක් කට්ටිය සම්බන්ධ වුණා. 38ක් ඉන්නවා. අපි ටීචර්ලත් ඇති. 38 දෙනෙක් හිටියා. හරි, එහෙනම් අපි අලුත් තව පාඩමකින් හම්බ වෙනකන් එහෙනම් සීල දිනාට ආයුබෝවන්. සුබ දවසක්. පරිස්සමින් ඉන්න. මේ ටික තව ටිකක් අධ්‍යයනය කරන්න ඔයාලා ගාව තියෙන දේවලුත් එක්ක. එහෙනම් සීල දිනාට ආයුබෝවන්. ආයුබෝවන්. ආයුබෝවන්.